ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා වෙනස්කම් රැසක් සිදු කරමින් ජූලි මාස 12 වෙනිදා බුධ වක්‍රයෙන් මිදීමක් සිදු වෙනවා මෙම ග්‍රහ චලිතයේ හේතු කොටගෙන රාජ්‍ය ආයතන හරි මගට පිවිසෙන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ ඒ වගේම රටට විදේශ ආධාර ලැබෙන කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව පෙන්눔 කරනවා මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න බලාපොරොත්තු එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න බුදගේ ගමන් චාරය ආසන්න වශයෙන් සති 3 කාල පරාසයක් දක්වා විහිදෙනවා මීට සති කිහිපයකට ඉහතදී වක්‍ර ගමනකට හිමිකම් පෑ බුද ජූලි මාස 12 වෙනි දින සිට නැවත සුපුරුදු ගමන් මගේ ගමන් කිරීමට નિયમિતව පවතිනවා ප්‍රමාණයෙන් චන්ද්‍රයාගෙන් භාගයකට සමාන වන බුදට පෘථුවිය හා කුජ තාරකාවට මෙන් දවල් රැ වීමක් සිදුවන්නේ නැහැ ඒ මක් නිසාද යත් බුද නිතරම ගමන් කරනු ලබන්නේ සූර්යාට සැම විටම එකම පැත්තක් යොමු වන ලෙසට පමණක් වීම නිසායි එම නිසා සූර්යාට ලන්වන පැත්ත නිතරම තද උණුසුම් බවකින් යුක්තවන අතරම අනෙක් පැත්ත නිතරම සිසිල් බවකින් යුක්තවනු ඇත ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදීද බුද ග්‍රහයා තමන්ගේ සුඛීය බලයක් නොමැති නමුත් තමාට වඩා ලන් වූ අන් ග්‍රහයන්ගේ හෝ තමා සිටිනා රාශියේ ගුණ ගන්නා බව ප්‍රබල ලෙසම පෙන්වා දී තිබෙනවා චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙසින්ද ජ්‍යොතිෂයේ පෙන්වා දෙනු ලබන බුද පාප සංයෝගයේදී පාපිය කුලස ගණන් ගන්නා වී නමුත් සුභඵල දීමේදී ප්‍රමුඛයා වන්නා මෙන්ම අසුභඵල දීමේදී දුර්මුඛ වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ නමුත් වැරදි නොකරන්නේම නොවේ ඥාණයට අධිපති බැවින් කාව්‍යකරණයේ ව්‍යාකරණයේ ඥාන ශාස්ත්‍රයේ සහ ඥාණයෙන් සිදු කරන සෑම වඩපරාසයකම කටයුතු බුදට අයිති කටයුතු විදියට තමයි පෙන්눔 කරන්නේ එමෙන්ම විදුලි තැපැල් දුම්රිය ආදී ශේෂයන්ද බුදට අයිති ඒවා විදියට පෙන්눔 කරනවා මෙතෙන් සිට ඉදිරි මාසයකට ආසන්න කාල සීමාව පුරා බුදගේ මෙම නිවෘත්ත ගමන් මග පවත්නා අතරම මෙම තත්ත්වයේ හේතුපාදක වීමෙන් මෙතෙක් නිහඬව සිටි බුද්ධිමත් නායකයන් කිහිප දෙනෙකුගේ පිබිදීමක් රට තුල ජනිත වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ එසේම නිසි කටයුතු වලින් බැහැරව ගමන් කරමින් සිටි බොහෝ රාජ්‍ය ආයතන නිසි ප්‍රතිපත්තීන් මත පිහිටවන්නට වෙර වීරය දරන්නා වූ කාල සීමාවක ඉදිරියට පෙන්눔 කරනවා උදාර නායක ප්‍රතිපත්තීන් හමුවේ විදේශ ණය ආධාර වත්කම් සම්පත් බොහොමයක් මෙරටට ඇදී එන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ නමුත් ඒ සමග රට අභ්‍යන්තරයේ යම් යම් පළාත්හි අයහපත් කාලගුණික විපර්යාස හේතුවෙන් ජනතාවට ඉදිරියේදී පීඩා විඳිනට සිදුවන ආකාරයකුත් පෙන්눔 කරනවා රටේ පවත්නා ගෝචර තත්ත්වය විනාශ කරමින් දරුවන්ගේ අධ්‍යාපනය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට මෙම බුදගේ යහපත් ගමන් වෙනස හේතු පාදක වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මීට අමතරව සමස්ත ලග්න 12න් උපන් ඔබට මෙම බුදගේ වක්‍රයෙන් මිදීම හේබුදුයි අපි මදක් විමසා බලමු මේෂ ලග්නයේ උපන් ඔබට බුදගේ මෙම ග්‍රහ චලිතය කෙසේදයි අප දැන් මදක් විමසා බලමු සිතට මෙන්ම ගතටත් ප්‍රාණයේ ප්‍රබෝධයේ ලන්වන අවධියක් විදියට පෙන්눔 කරනවා නමුත් ජීවත්වන ඉඩමේ ආරවුල් ඇතිවිහි කාල සීමාවක් ඒවා නීතිමේ තත්ත්වයක් දක්වා දිව යන මට්ටමට ඇතිවිය හැකි ප්‍රශ්න විදියට තමයි පෙන්눔 කරන්නේ පවුලේ ළඟම ඥාතියෙකුගේ හිතවතුන්ගේ පැත්තෙන් විවාහ උත්සව ආදී සඳහා සම්බන්ධ වීමට අවස්ථාව මතුවේවි රැකියා ස්ථානයේ යම් තාක් දුරට ගැටලුකාරී බවක් මතුවිය හැකි අතරම කල්පනාකාරීව ඉතා සිහි බුද්ධිය යුතුව කටයුතු සිදු කරන්න මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අසුභතාවයන්ගේ මිදීම සඳහා මහා සංඝයා විසෙහි දන් පිළිගන්වන්නට කටයුතු කරන්න ඍෂභ ලග්නයේ උපන් ඔබට මෙම බුදගේ ග්‍රහ චලිතයේ හේතුවෙන් උදාවන කාලය කෙසේ බලපාවිද දීර්ඝ ගමන් බිමන් චාරිකා ආදියට සම්බන්ධ වීමේ අවස්ථාව ජනිත වනු ඇත සිතේ ව්‍යාකූල තත්ත්වයන් තරමක් පීඩා ලෙස ඇති කරන ආකාරයක් පෙන්눔 කරනවා හන්දිපත් වේදනාවෙන් මෙන්ම ස්නායුගත වේදනාවෙන්ද ඇති කරන කාල සීමාවක් බොහෝ විට
ප්‍රතිකර්ම සඳහාද යොමු වන්නට ඔබට සිදු වේවි. පවුලේ ඥාතීන් හා සම්බන්ධව කටයුතු සිදු කිරීමේදී ප්‍රශ්න ඇති විය හැකි කාල සීමාවක්. වසවිස ආදීන් පීඩා විඳින්නට හැකියාව පවතින බැවින් ඒහා සම්බන්ධ කටයුතු වලදී ඉතා ප්‍රවේශන්ව කටයුතු කරන්න. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපල වලින් නිදහස් වීම සඳහා පත්තිනි මවුන්ට පළතුරු පූජාවක් සිදු කරන්න. මිතුන ලග්නයෙන් උපන්න ඔබට බුධගේමෙම වක්‍රයෙන් මිදීම කෙසේ බලපාවිද? විදේශ මූලාශ්‍ර වලින් ආදායම් උපයන්නට හැකියාව උදා වේවි. නමුත් උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා සිදුවන කාල සීමාවක්. රැකියා ආශ්‍රිත කටයුතු කිරීමේදී තමා සමග විරුද්ධවාදීන්ගෙන් පීඩා පැමිණෙන්නට ඉඩකඩ පවතිනවා. මෙවන් තත්වයකට පත්වීමෙන් ප්‍රධානීන්ගෙන් දෝෂ දර්ශනයටද ලක්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. විවාහක නම් දරුවන්ගේ කටයුතු යහපත් අයුරින් ගෙවෙන කාල සීමාවක් විදියට පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පොදු මාර්ග පිළිසකර කරනවා නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ. කටක ලග්නයේ උපන්න ඔබට මෙම බුධගේ ග්‍රහ චලිතයේ හේතුවෙන් උදාවන කාලය කෙසේ බලපාවිද? උගත්කමින් ධනය ලබන්නට අවස්ථාව සැලසුණත් යම් හේතුන් මත ඒවා මගහැරී යන ආකාරයක් පෙන්눔 කරනවා. වියදම් පාලනය කරගැනීම කටයුතු සිදු කරන්නට අවස්ථාව සැලසෙන්නා වූ කාල සීමාවක්. විවාහක නම් දෙදෙනා අතරේ පැවති වූ මත ගැටුම් සමතයකට පත්වී යුග දිවියේ යහපත සැලසෙන කාලයක් විදිහට පෙන්눔 කරනවා. නීතිමය ගැටළු වලින් පීඩා විඳින්නට හැකියාව පවත්නා බැවින් ඊට ප්‍රවේශන්ව සිහි බුද්ධියෙන් කටයුතු කරනවා නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ධර්ම දාණය මෙය පින්කම් සිදු කරනවා නම් තමයි වඩාත් යහපත් වන්නේ. සිංහ ලග්නයේ උපන්න ඔබට මෙම බුධගේ ග්‍රහ චලිතයේ හේතුවෙන් උදාවන කාලය කෙසේ බලපාවිද? යුග දිවියේ සාර්ථකත්වයට හේතු වන කරුණු කාරණා යෙදේවි. නිවසේ දියුණුව පිණිස අලුත් නිවස් කොටස් එකතු වීමද සිදුවන කාල සීමාවක්. බලවතුන්ගේ උපදෙස් ලබන්නට හේතු වන බව දැනගත යුතුයි. සිතේ පැවති අසහනයන් දුරු වී දරුවන්ගේ කටයුතු වෙනුවෙන් යොදවන්නට අවස්ථාව උදාවන්නා වූ කාල සීමාවක්. දියුණුව පිණිස කටයුතු ආරම්භ කරන්නට සුදුසු කාල සීමාවක් විදිහට තමයි මෙම කාල සීමාව පෙන්눔 කරන්නේ. මේ කාල සීමාව තුළ ඔබගේ පවතින අසුබතාවයන්ගේ මිදීම සඳහා අසනන පවුලකට උදව් කරනවා නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ. කන්‍යා ලග්නයේ උපන් ඔබට බුධගේ මෙම වක්‍ර ගමනින් මිදීම කෙසේ බලපාවිද? පපුවේසා එනයින් උඩ ශරීර කොටස් වල යම් යම් දුර්වලතා මතුවීමට ඉඩකඩ පවතින කාල සීමාවක්. කල්පනාකාරීව වැඩ කටයුතු සිදු කළ යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ. ස්වයං රැකියා හෝ වෙනත් ආදායම් මාර්ගයකට අකුල් හෙලන තත්ත්වයක් කුමන හෝ මට්ටමකින් ඇති විය හැකි අතර විදේශ ගමන් බලාපොරොත්තු වන්නේ නම් ඒවා තරමක දුෂ්කරතාවයන්ට පත්වීමට ඉඩකඩක් ඇති බවක් පෙන්눔 කරනවා. සතුන්ගෙන් ඇතිවන බෝවන රෝග අසාත්මිකතාවලින් ප්‍රවේශන් වන්නට ඔබ කටයුතු කළ යුතු කාල සීමාවක ඉදිරිය තමයි පෙන්눔 කරන්නේ. නැති කරදරවලින් පීඩා විඳිනට ඔබට සිදුවන ආකාරයකුත් පෙන්눔 කරනවා. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අසුබතාවයන්ගේ මිදීම සඳහා බෝධියට කිරියාහාර පූජාවක් සිදු කරනවා නම් තමයි වඩාත්ම යහපත් වන්නේ. තුලා ලග්නයේ උපන් ඔබට බුධගේ මෙම ග්‍රහ චලිතයේ හේතුවෙන් උදාවන කාලය කෙසේ බලපාවිද? එදිනෙදා කටයුතු වලටත් බාධා ගෙන දෙන ලබන කාල සීමාවක්. විභාග ආදියට පෙනී සිටින්නේ නම් දුෂ්කරතා මතුවේවි. විවාහකයන්ට රෝග පීඩා ගෙන දීමෙන් පවුලේ කටයුතු තරමක් අවුල් වී යාමට ඉඩකඩක් පවතින බවක් තමයි පෙන්눔 කරන්නේ. ආගමික ගරුසරුභාවය ඇති වී ඒහා සම්බන්ධ කටයුතු වලට යොමු වීමට අවස්ථාව උදාවන බවක් මෙම කාල සීමාව තුළ පෙන්눔 කරනවා. රෝග පීඩාවන්ද නිතර මතුවේවි. මව්පස නෑදෑයන්ගෙන් යහපත් ආකාරයේ ලැබීම් ඇති කරවන කාල සීමාවක ඉදරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා දියේ සිටින මාළුන්ට ආහාර ලබා දෙනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. වෘශ්චික ලග්නයේ උපන් ඔබට බුධගේ මෙම වක්‍ර ගමනින් මිදීම කෙසේ බලපාවිද? නිසක වශයෙන්ම සතුරන් ඇතිවීමටත් මේ වන විට සිටින සතුරන්ගේ යම් යම් ප්‍රබල පීඩාවන්ට ලක්වන බවකුත් මෙම කාල සීමාව තුළ පෙන්눔 කරනවා. එම නිසා ඔබ ඉතා සීබුද්ධියෙන් සීකල්පනාවේ යුතුව වැඩ කටයුතු සිදු කරනවා නම් තමයි වඩාත්ම සුබදායක වන්නේ. ජීවත් වන නිවසේ හෝ ඉඩමේ සම්බන්ධ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමටත් ඒ තුළින් නීතිමය මාර්ගවලට යොමු වී නීති හමුවේ පිළිසිරෙනටත් සිදුවන ග්‍රහ ගෝචරයක් තමයි මෙම කාලය තුළ උදාවන්නේ.
දරුවන් වෙනුවෙන් කාලය වැය කිරීමටද ඔබට සිදුවන ආකාරයක් මෙම කාල සීමාව තුළ පෙන්눔 කරනවා මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගෙන් අසුභතාවයන්ගෙන් මිදීම සඳහා කැවිලි වර්ග පූජා කරන්නට ඔබ කටයුතු කරනවා නම් තමයි වඩාත්ම සුබදායක වන්නේ ධනු ලග්නයෙන් උපන් ඔබට බුධගේ මෙම වක්‍රයෙන් මිදීම කෙසේ බලපාවිද විවිධ ශේෂ්ඨවලට යොමු වීම තුලින් ආදායම් මාර්ග විවර කර ගැනීමට ඔබට හැකියාව උදාවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ සහජ දක්ෂතාවලට තැනක් ලැබී ඒවා ඉස්මතු වී යහපත් බව ජීවිතයට ලන්වන කාල සීමාවක් යහපත් ගුණයෙන් යුතු ධාර්මික කටයුතු වල නියලීමට අවස්ථාව සැලසෙන අතර ඒවා සඳහා නුපමාව යොමු වන්නට කටයුතු කළ යුතු බවක් තමයි පෙන්눔 කරන්නේ ස්ත්‍රී හෝ පුරුෂ වේවා තම ශරීරයේ රූප ස්වභාව සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කර ගැනීමට කටයුතු වලට යොමු විය හැකි කාල සීමාවක් විදියට මෙම කාල සීමාව පෙන්눔 කරනවා මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා රෝගීන්ට වෝටෙන් කරනවා නම් තමයි වඩාත්ම යහපත් වන්නේ මකර ලග්නයේ උපන් ඔබට බුධගේ මෙම ග්‍රහ චලිතයේ හේතුවෙන් උදාවන කාලය කෙසේ බලපාවිද මුදල් ලැබීම් අතින්ද යහපත් වන කාල සීමාවක් යහපත් නුවණ ඇති ශාස්ත්‍රීය කටයුතු වල යෙදීමට අවස්ථාව සැලසෙන්නා වූ කාලයක් විදියට ඉදිරි කාලය පෙන්눔 කරනවා එසේම කරගන්නා වූ වැඩ කටයුතු හා රැකියාවක් සිදු කරන්නේ නම් ඒහා සම්බන්ධ කටයුතුද ඉතා දක්ෂ අන්දමින් සිදු කර ගැනීමට හැකියාව පවතින කාල සීමාවක් විදියට මෙම කාලය පෙන්눔 කරනවා ගේදර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වන්නා වූ කාල සීමාවක් සුළු වශයෙන් හෝ වාත රෝග තත්ත්වයන් මතුවීමටත් හන්දිපත් අමාරුකම් මතුවීමටත් හැකියාව පවතින ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පිළි රහිත ආහාර වලින් බුද්ධ පූජාව තබනට ඔබ කටයුතු කරන්න. කුම්බ ලග්නයේ උපන් ඔබට බුධගේ මෙම ග්‍රහ චලිතයේ හේතුවෙන් උදාවන කාලය කෙසේ බලපාවිද? ආගමික කටයුතු වල යෙදෙනට අවස්ථාව සැලසෙවි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය ශ්‍රමයක් කැපකිරීමට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඇවිදිලි අධිකවන කාල පරාසයක් විදිහට පෙන්눔 කරනවා. රැකියා කරන අයෙක් නම් රැකියාවේ ස්ථාන මාරුවකටද යොමු වීම සිදුවන කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ආත්ම විශ්වාසය හීන වී යන කාල සීමාවක් විදියට මෙම කාල සීමාව පෙන්눔 කරනවා. එසේම තමා සතුව පවත්නා යම් ධනයක් වේද නිකුරුනේ වියදම් කර පාඩු විඳිනට සිදුවන කාල සීමාවක් විදියට මෙම කාලය පෙන්눔 කරනවා. මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අසුබතාවයන්ගේ මිදීම සඳහා වියලි සලාක දන් පිළිගන්නවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. මීන ලග්නයේ උපන් ඔබට බුධගේ මෙම ග්‍රහ චලිතයේ හේතුවෙන් උදාවන කාලය කෙසේ බලපාවිද? ලේ දූෂ්‍ය වීමෙන් ඇතිවන රෝග තත්ත්වයන් මෙන්ම උෂ්ණාධික රෝග තත්ත්වයන්ද මෙම කාල සීමාව තුළ බලවත් වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. ලැබෙන ආදායමට වඩා වැඩි වශයෙන් වියදම් පක්ෂය බරින් වැඩි වෙන නිසා අවබෝධයෙන් යුතුව කටයුතු සිදු කරන්නට ඔබ සිතට ගන්න. සිතේ දුස්සීල ගති පැවතුන් ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් සිත සංසුන් කර ගැනීමට ස්වයන් පාලනයක් ඇති කර ගන්නව නම් තමයි වඩාත්ම යහපත් වන්නේ මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා සද්දින බෝධි පූජාව පවත්වනව නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ මාමේ ඔබ වෙත ගෙනාවේ බුධ ග්‍රහයා වක්‍ර ගමනින් මිදී නිවෘත වීම පිළිබඳව පොදු පලාපල විස්තරයක් පමණයි ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනින් ඔබ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා තෙරුවන් සරණයි